පින්වතුනි අපිට උතුම් සත්පුරුෂයන් වහන්සේ නමක් ලැබුණා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවුණා නම් අපි ඉවරයි. ලොකු ස්වාමීන් වහන්සේ විඳපු දුක් කන්දරාව කෙලවරක් නැහැ. සේරුවිල පන්සලේ තමයි උන්වහන්සේ මහණ වුණේ. මහණ වෙච්ච කාලේ ලයිට් නෑ පින්වතුනි. මඳුරු දැල් නෑ පින්වතුනි. සේරුවිල කියන්නේ තනිකර මඳුරුව. ඊට පස්සේ මඳුරෝ කකා මඳුරෝ ෆෑන් නෑ. මඳුරෝ කකා දාඩිය දදා පොඩි නින්දක් සහිතව පොඩි හඳුරු ගත කළේ. ඊට පස්සේ එහෙ ගන්නකොට පොඩ්ඩක් ඔය කැකිරි සම්බෝලයි ඕවා තමයි එහෙ තියෙන කෑම. ඉතින් ඒව කකා පොත්පත් තියෙන පොතක් පතක් බලාගෙන උන්වහන්සේ සෑය වැඳගෙන හිටියේ. ඊට පස්සේ අනන්ත දුක් විඳා දුක් විඳලා විඳලා ඊට පස්සේ ඉගෙනගෙන කොටි කලබල කාලේ ගස් උඩ ඉඳලා ලඳු කැලෑවල ඉඳලා ජීවිතේ බේරගත්තේ. එහෙම ඉඳලා තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන කාලේ කොළඹට ඇවිල්ලා සමහර කොළඹ විහාරවල ඉඳලා තියෙන්නේ පිළිකන්නේ. ඇතුළට අරගෙනමුත් නෑ මේ වගේ ඉඩ නෑ කියලා. අවුරුදු 3ක් පිළිකන්නේ පුංචි ලෑල්ලක ඉඳලා තියෙනවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ එහෙම ඉන්නවා දැක්ක හාමුදුරුවෝ අපිට කිව්වා ඔබ වහන්සේලාගේ ගුරු හාමුදුරුවෝ දැන් ඔහොම හිටියට අවුරුදු මෙච්චර කාලයක කලින් පිළිකන්නේ හිටියා ඒ ඉච්චර දුක් විඳා කියලා. ඊට පස්සේ තමයි කැම්පස් යන කාලේ උන්වහන්සේ මේ ත්‍රිපිටක පොතක් දැකලා කියවලා හොය හොයා ලංකාවේ හැමතැනම ත්‍රිපිටක පොත් නැහැ එතකොට. තියෙන කෙනෙක් දෙන්නෙත් නැහැ. පොත් ප්‍රදර්ශන වල කාව කාල විසිකක් කරලා තියෙනවා. ඒ කොල්ල එකතු කරලා එකතු කරලා හදපු පොත් අදට පොල් ගහවලා තියෙනවා. ඊට පස්සේ පොත් නැතුව ඒ වගේම ෆොටෝ කොපි කරලා හදපු පොත් අදට පොල් ගහවලා තියෙනවා. උන්වහන්සේ ත්‍රිපිටක පොත් ටික හොයාගත්තේ එහෙම. ඒවා කියවලා කියවලා අනේ මේක විවේකයෙන් බණ භාවනා කරන්න කියලා කැම්පස් එකේ සියලු සහතික ටික ඉරලා දාලා උන්වහන්සේ ඊට පස්සේ ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ ගියා. ඊට පස්සේ මේක මෙහෙ කරගන්න අමාරුයි කියලා උන්වහන්සේ හිමාලයට ගියා. හිමාලයට ගිහිල්ලා උන්වහන්සේ ඔක්කොම අයින් කළා. කොටි ඉන්න කොටි වලස්සු ඉන්න සිංහයෝ ඉන්න වනයේකට යනකොට දෙවි කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි ඒ ගමන වළක්වලා සීනෙන් පෙන්නුම් කළේ මෙහෙ ඉන්න එපා යන්න ලංකාවට කියලා. ඒ දෙවි කෙනෙක් අපේ අපිට අපේ අපේ වාසනාවකට ලොකු ස්වාමීන් වහන්සේටත් වැඩිය අපේ වාසනාවට ඒ දෙවිය වෙන්නේ හිටියේ. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඒ සිරිපාද කැලේ ආයෙ මම මනුෂ්‍යාවාසයට ඉන්නේ නැහැ කොළ කාල ජීවත් වෙනවා කියලා යන්න හදනකොට යන යන පාර වැහෙනවලු. ඒකත් අපේ වාසනාවට. ඊට පස්සේ තමයි කොළඹට ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්න ගත්තේ. අපි දැන් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බණ කිව්වට ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම බණ කිව්වේ හතර නමකට, හතර දිනෙකට. ඒ කාලේ ටීවී නෑ, බෆල් නෑ, මොකක්වත් නෑ. අපි දැන් මේ වගේ සුන්දර මණ්ඩපවල බණ කිව්වට උන්වහන්සේ අනිත් අයගෙන් බැනුම් අහහා බැනුම් අහහා තමයි උන්වහන්සේ පොඩි ටකරම් මඩුවල බණ කිව්වේ. ඊට පස්සේ මෙහෙ බණ කියනට අරහින් ටකරම් වලට ගල් ගහනවලු. ඊළඟට ළඟ සද්දෙට කෑ ගහනවා. ඇයි මේ බණ නතර කරන්න? බැරිම තැන තමයි පොල් ගහවල ගිහිල්ලා ওই පොඩි පොල්ලතු පැලවල් පහක පොඩි ආරාමයක් හදාගත්තේ. බිමට ඉටිරෙදි දැන් මේ වටේ ඉටිරෙදි මේ ගහගත්තේ. ඒ එහෙමවත් කරගන්න විදිහක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ළඟ මේ ගෙදරකින් වතුර ඉල්ලා හා හඳුරණේ ගන්න කියලා පහුවදා යනකොට ඒ පාරට කටුකම්බි ගහලා. ඊට පස්සේ උන්වහන්සේ කැලේ ඇවිදලා ඇවිදලා යනකොට වතුර උල්පතක් හොයාගෙන ඒ වතුර උල්පතෙන් තමයි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පොල්ගාවල වතුර බොන්නේ. ඊට පස්සේ උන්වහන්සේට පැන් පහසු වෙනකොට තව හිටපු ස්වාමීන් වහන්සේ නම හෝස් බටින් අල්ලගෙන ඉන්නවා. උන්වහන්සේ පැන් පහසු වෙනවා. ඒ හාමුදුරුවෝ පැන් පහසු වෙනක ලොකු ස්වාමීන් වහන්සේ මේ හෝස් බටින් අල්ලගෙන ඉන්නවා. එහෙම අතීතයක් තියෙන්නේ. මිනිස්සු හිතන්නේ මේවා ආකාශයෙන් පහළ වුණා කියලා. ඊට පස්සේ පොල්ගාවල ඉඳලා උන්වහන්සේ මේ අලව්වට යන්නේ පාගමනේ. උන්වහන්සේ පයින් ගිය පාරවල් දැන් කාපට් වෙලා. ඉතින් ඒ නිසා ඔය වගේ දේවල් තියෙනවා. දුක් ගෝලියෝ ටික හදාගෙන මුළු ලංකාවෙම ධර්ම දේශනා කළා, පිටරටත් ධර්ම දේශනා කළා, ආයතනත් හදාගෙන සූත්‍ර කියලා දීලා කටපාඩම් කරවල ත්‍රිපිටක පොතුත් ලියලා මේ ආයතනත් ඔක්කොම ටික කරගෙන පොතුත් පරිවර්තනය කළා. කියන්නේ ආශ්චර්යයි පින්වතුනි, අද්භූතයි. ඒ උත්තමයන් වහන්සේලා බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන. සක්දෙවිඳු විලෝකේ සක්දෙවිඳු බුදුවරු ගැන කතා කරනකොට අනිත් දෙවරු කිව්වා ඔය වගේ උත්තමයෝ හතර දෙනෙක් හිටියා නම් හොඳයි නේද ලෝකෙට කියලා. තව එක්කෙනෙක් කිව්වා නෑ ඔය වගේ දෙන්නෙක් හිටියොත් හොඳයි. තව එක්කෙනෙක් තුන් දෙනෙක්, තව එක්කෙනෙක් දෙන්නෙක් කියලා සක්දෙවිඳු කිව්වා නෑ. එක ලෝක ධාතුවක එක්කෙනයි පහළ වෙන්නේ. ඒ නිසා පින්වත් දෙවරුනි, නුඹලා නිතර ප්‍රාර්ථනා කරන්නේ තථාගත බුදුරජාන් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායස ලබත්වා, බොහෝ කලක් වැඩ සිටිත්වා කියලා. මමත් පින්වතුනි නුඹලාට එමයයි කියන්නේ.
මේ වගේ උතුම් සත්පුරුෂයෝ හැම තැනම පහළ වෙන්නේ නැහැ. ලෝකෙට උතුම් අය එකයි. ඒ නිසා අපි සියලු දෙනාම හැමදාම නිතර සිහි කරන්න ඕන මේ උත්තමයන් වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබන්න ඕන බොහෝ කාලයක් වැඩ සිටින්න ඕන කියලා. ඒ උන්වහන්සේලායි කරුණාව නිසා නේද මම හිතලා මෙහෙම කරනවා කියලා මම මේ ධර්ම දේශනාව මම තීරණය කළේ නෑ. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මිනිසුන්ට පින්පව් ගැන කියලා දෙන්න. මේ මිනිසුන්ට යහපත ඇති කරන්න. උන්වහන්සේ මේවට නම් දාලා මේ නමින් කරගෙන යන්න. පුදුම සහගතයි. තමන් දුකසේ හදාගත්තා වූ මේ දහම් ප්‍රචාරක වැඩපිළිවෙලේ ශිෂ්‍යයන් යොමු කර කර ලෝකෙට ධර්මයේ දෙන්නේ අව්‍යාජ සිතකින්, ඉරිසියා නැති සිතකින්. ඒ නිසා පින්වතුනි බොහෝ අයගේ ගුණ කියවෙන්නේ යයි නැති වුණාට පස්සේ. ධර්මපාලතුමා ඉන්නකල් මරා ගන්න හැදුවා. දැන් උපහාර තියෙනවා පිළිම හදනවා. ඔය වගේ සෝමහාමුදුරු ඉන්නකල් බැන බැන හිටියා. දැන් උපහාර තියෙනවා. අරිය ධම්මහාමුදුරු ඉන්නකල් බැන බැන හිටියා. දැන් උපහාර තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් පානදුරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධි පූජාවලට මිනිස්සු ඒ කාලේ ගැරෙව්වා. ඊට ඒ නිසා බලන්න නැති කාලයක හැම කඩේකම ඇහෙනවා. ඒ නිසා නිකම් පුහු වැඩ ඕනේ නැහැ පින්වතුනි. ඉන්න කාලේ තමන්ගේ මුළු හදවතින්ම අවංකවම සත්පුරුෂයන්ට පැහැදිලා අනේ මේ උත්තමයන් වහන්සේලා දීර්ඝායුෂ ලැබේවා කියලාවත් මානසිකාර කරගන්න ලැබුණොත් කොයිතරම් වාසනාවක්ද. අපි සත්පුරුෂයන්ගේ පැවැත්ම ලෝකේ කැමති වුණොත් අපේ හිතට කොච්චර සැනසෙල්ලක්ද. සසර ගමනට උපකාර වෙනවා. සත්පුරුෂයෝ යම් තැනකනම් අපගේ උපත එතන වේවා පින්වත්නි. සත්පුරුෂයෝ නැති තැනක අපේ ජීවිතයක් ඕනේ නැහැ. සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපත එතන වේවා. නිරන්තරයෙන්ම නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා. නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයන්ගේ හඬම ඇසේවා. නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයන්ට දමනීය වෙන්න ලැබේවා. ඒව තමයි උත්තරීතර ප්‍රාර්ථනා.